හැම වෙලාවෙම තමන්ගේ උපරිම ඒ වෙලාවේ හිතන්න යන්න එපා. අර ඩ්‍රීම් ස්ටාර් කියන එක ගැන ඒ කිරුළ හිතේ තියාගෙන අපි වැඩ කරොත් ඇත්තටම අපිට එතෙන්දී එනවා පොඩි ටෙන්ෂන් යන්නේ. ඒ කරගන්න පුළුවන් වේද? හරියට කියවේද? ඒ වෙලාවේ සියල්ලම අමතක කරලා අර හැමදාම අපි කතා කරපු අපේ ගීතයේ තියෙන තේරුම් අර්ථය හොඳට ඒක දැනෙන්න ආරින්න. ඒක තමයි ප්‍රධානම දේ. ප්‍රෙස් එකයි පංච් ත්‍රස්ට් ඒ දෙක විතරක් මේකට අදාළ කරගන්න. With a happy feeling when you killing wage ඒ වගේ feeling එකක් එන වෙලාවට float. දැන් අද දවසේදී අපි කතා කරේ මේ කුට ප්‍රාප්තිය වෙනුවෙන් ඒ තරඟ වදිනකොට ආතතියක් එන්න පුළුවන්, වේදිකාව පරිහරණය කරන්නේ කොහොමද කියලා ප්‍රශ්න එන්න පුළුවන්. යනාදි වශයෙන් ඒ දේවල් පිළිබඳව තමයි අද දවසේ අපි කතා කරන්නේ. ඔව් මේ ගිලා අන්තිම එකේ ඔයාගේ මහමායකේ ඉමෝෂන්ස් එහෙම මූණ එහෙම හරි ලස්සනට ක්ලෝස් අප් අරන් තිබ්බා. ඒවා හරි ලස්සනට තිබුණා. අර ස්ටැටික් තිබුණ නෑ. ඉතින් ඒක නිසා ඒ කියන්නේ පුතා ඉමෝෂන් වලට ගිහින් තිබුණා. ඉතින් ඒක තමයි වැදගත්ම. ඉමෝෂන්ස් දැනෙන්න. එතකොට ගොඩාක් මූව්මන්ට්ස් කියනතර ඩාන්ස් කරන්න ඕනේ. මම අර හැමදාම කියන වගේ මේ කැපිච්ච පණුව වගේ ස්ටේජ් එක පුරාම නලියන්න ඕනේ නැහැ. ඒක නෙවෙයි මෙතන ප්‍රධාන වෙන්නේ ගායනනේ. පල්ලෙහාම ලස්සනයි ලස්සනයි කියලා හැමෝම කියන හින්දා පල්ලෙහාම ඉන්න හදන්න එපා. ගිය පාරෝ එයා උඩ ගිය හරි ලස්සනයි හංග. අනෝජ මැඩම් එක්ක මාස ගණනාවක් අපි ඇකඩමි එකේ ගොඩාක් වර්ක්ෂොප්ස් කරා. ඒ අතරතුර අපි ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. හඬ පාලනය, ඒ වගේම ස්ටේජ් ප්‍රසන්ස්, ඒ දේවල් කොහොමද අපි නවකයන් විදියට අපි ඉගෙන ගත්ත ගොඩක් දේවල්, ඒ දේවල් කොහොමද අපි ස්ටේජ් එකක් උඩ කරන්නේ කියන දේ. ස්ටේජ් බැලන්සිං කියන එක හරි වැදගත් පුතාලද. ඒක දැන් අපි කියමු කොනකට ගිහිල්ලා දැන් මෙහෙම ස්ටේජ් එක කොහොම තියෙනවා නම් එක කොනකට ගිහිල්ලා එතන හුඟක් වෙලා ඉන්න එපා. ඉක්මනට බැලන්ස් කරගන්න අනිත් පැත්තේ. හරියට කොහොමද අපි ආත්ම ශක්තියකින් යුතුව උත්තර දෙන්නේ? ස්ටේජ් එකේදී කොහොමද හරියට අපි පර්ෆෝමන්ස් එක කරන්නේ? අන්න ඒ වගේ තව දෙයක් තියෙනවා. විශේෂයෙන්ම එකපාරටම කවුරු හරි ප්‍රශ්නයක් ආපුවාම කොහොමද බය නැතුව ඒකට උත්තර දෙන්නේ ආත්ම විශ්වාසයකින් යුතුව? අන්න ඒ වගේ දේවල් අපි ගොඩක් ඉගෙන ගත්තාද? Thought, breathe, speak. ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉඳලා කිව්වොත් එහෙම රැවුල කපන්න කියලා එදාට තෝරගන්නේ ගර්ල් නැත්තම් එයා තරහ වෙනවා කියලා ගර්ල්ද රැවුලද තෝරගන්නේ. මගේ අපීරන්ස් එකට කැමති නැත්තම් මගේ ගර්ල්ට කැමතිද? දැන් ෆැලන් හැමෝම කියනවා හරි දඟකාරයි කියලා. ඇත්තද? දැන් මේක ඇත්තම ඇත්ත තියෙනවා. මම ඇත්තනේ බොරු කියලා කියන්නේ නැහැ. මම ඇත්තකුත් තියෙනවා. චන්දි දෙගෙදර චන්දියාද? ඔව් ගෙදර පොඩ්ඩක් පොඩ්ඩක් චන්දි. අපි එක්කිනා තෝරගන්න ඕන අවස්ථාවක් ලැබිලා තියෙනවා. එදාට දෙරණත් එක්ක ඉන්න මේ රටට හොඳ ඩ්‍රීම් ස්ටාර් කෙනෙක් දායද කිරීමේ වගකීම ඔබලන් අතර තියෙන්නේ. ඉතින් ඒ තුන්දෙනාගේම ඒ හැකියාවන් ප්‍රදර්ශනය කරන මේ මහා තරගය නරඹන්න කියලා මම ඔබ හැමදෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.